සවැත් නුවර හිටපු එක ලස්සන පොහොසත් තරුණෙක් තමාගේ බිරිඳ මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වුණා. එයා පැවිදි වුණේ එයාට ඕන හැමදේම තියෙන පන්සලකුත් හදාගෙනයි. මට මේ වගේ සැලැස්මකට ලොකු පන්සලක් හදන්න ඕන. හැබැයි මේක ඉක්මනට කෙරෙන්න ඕනේ. ඒ නිසා ලොකු කුස්සියකුයි හොඳ ගබඩාවකුයි හදන්න. පැවිදුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ දවසක් සිවුරු ගොඩාක් වැලේ දාලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දැක්කා. ආයුෂ්මතුනි මේ විහාරයේ භික්ෂුන් ගොඩක් ඉන්නවද? නෑ මං විතරයි. එතකොට කාගේද මේ සිවුරු? මගේ. මෙහෙම බඩු ගොඩ ගසාගෙන ඉන්න එක භික්ෂුවකට හොඳ නෑ නේද? භාග්‍යවතුන් වහන්සේ සිවුරු තුනයි නේද පාවිච්චි කරන්න කීවේ. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? පින්වත් භික්ෂුව ඇයිද ඔය විදියට පිරිකර ගොඩ ගහගෙන ඉන්නේ? ලතතෙන් සතුට වෙන්න කියා බාහිර දේවලට නොඇලී ධර්මයට භාවනාවට ඇලෙන්න කියා මා කොයිතරම්නම් ඔබට අවවාද කොට තිබෙනවාද? මෙහෙම කීවාම ඒ භික්ෂුවට ලැජ්ජා හිතුණා. පිරිස මැද්දේ තමාව වැරදිකාරයෙක් කළා කියලා හොඳටම තරහා ගියා. ආ එතකොට ඔබ වහන්සේ මට සිවුරු නැතුව අඳනේ පිටින් ඉන්න කියලාද කියන්නේ? කිසි ලැජ්ජා බයක් නැතුව අඳනේ පිටින් සංඝයා මැද කෑ ගහන උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ බැනවැදුනේ නැහැ. මහා කාරුණිකයන් වහන්සේ උන්වහන්සේට සිහියේ උපදින්න අතීත කතාවක් මතක් කළා. භික්ෂුව ඔබ ඈත අතීතයේ දිය රකුසෙක් වී ඉපද සිටිද්දී දොළොස් අවුරුද්දක් පුරාවටම දේව ධර්මය කියන්නේ මොකක්ද කියා සොයමින් සිටියා. එහෙමනම් ඇයි මේ ගෞතම සසුනේ පැවිදි වෙලා ඉඳගෙනත් දේව ධර්මය වන ලැජ්ජා බය නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ? මෙහෙම දේශනා කළාම ඒ ජාතක කතාව දැනගන්න භික්ෂුන් වහන්සේලාට ආසා හිතුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ දේව ධර්ම ජාතකයේ දේශනා කළා. දේව ධර්ම ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. රජතුමාගේ අගබිසවට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා. වැඩිමහල් කුමාරයාගේ නම හහින්සාස, බාල කුමාරයාගේ නම චන්ද. පුංචි කාලෙම මේ කුමාරවරුන්ගේ අම්මා නැති වුණා. ටික කාලයකට පස්සේ රජතුමා වෙනත් බිසවක් විවාහ කරගත්තා. රජතුමා ඇයට ගොඩාක් ආදරය කළා. ඉතින් ඒ බිසවටත් ලස්සන පුත් කුමාරයෙක් ලැබුණා. දේවයන් වහන්ස, බලන්න අපේ සිඟිති පුතා දිහා. හිරු මඩලක් බබලනවා වගේ නේද? දේවියනි, ඇත්තටම අපි පුතාට සූර්ය කුමාරයා කියලා නම තියමු. මේ සූර්ය කුමාරයා වෙනුවෙන් ඕන වරයක් ඉල්ලන්න. බිසව ඒ වරය ගත්තේ නැහැ. කුමාරයා තරුණ වුණාම ඈ ඒ වරය ඉල්ලුවා. රජතුමනි, සූර්ය කුමාරයාට රජකම දෙන්න. ඒක තමයි මං ඉල්ලන එකම ඉල්ලීම. රජකමට උරුමකම් කියන කුමාරවරු ඉදදී සූර්ය කුමාරයාට රජකම දෙන්න රජතුමා කැමති වුණේ නැහැ. ඒ වෙනුවට රජතුමා වැඩිමහල් කුමාරවරු දෙන්නාට උපායක් කීවා. කුමාරවරුනි, සූර්ය කුමාරයාගේ මව් බිසව රාජ්‍යයේ ඉල්ලනවා. ඒ නිසා ඔයාලා දෙන්න දැනට හිමාල වනයේට ගිහින් ජීවත් වෙන්න. මං මැරුණට පස්සේ ඇවිත් රජකම බාර ගන්න. ගොඩාක් දුකින් අඬා වැළපෙමින් උනත් කුමාරවරු හිමාලයට යවනවා ඇර රජතුමාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මහින්සාස කුමරුත් චන්ද කුමරුත් හිමාලයට යන්න පිටත් වුණා. මිදුලේ සෙල්ලම් කරමින් හිටපු පුංචි සූර්ය කුමරු වැඩිමහල් සහෝදරවරු දෙන්නා ළඟට දුවගෙන ගියා. මහින්සාස කුමරුනි, අම්මට රජකම ඕන නැට මට රජකම ඕනේ නැහැ. කුමාරවරු තුන්දෙනාම බරණැසින් පිටත් වෙලා හිමාල වනයේට ළඟා වුණා. මහින්සාස කුමාරයා පුංචි කුමාරයාට කතා කළා. සූර්ය කුමරුනි, අර පේන විලට ගිහින් නාල වතුර බීලා අපටත් වතුර අරන් එන්නකෝ. ලස්සනයි, වතුරත් හරි සීතලයි. මං ඉක්මනට නාලා අයියලටත් වතුර අරන් යන්න ඕනේ.
ඒ විලේ සිටියා වෙසමුණි දෙව් රජතුමාට යටත් වුණ දිය රකුසෙක්. වෙසමුණි දෙව් රජු කිව්වා විලට බසින අයගෙන් දේව ධර්මයේ දන්නවාද කියලා අහන්න. දන්නේ නැති අය නුඹට කන්න අවසර තියෙනවා. දේව ධර්මයේ දන්න අය නුඹට කන්න බෑ කියලා. ඒ දිය රකුසාට විලට බහින් නැති සතෙක්වත් කන්න අවසර නැහැ. ඉතින් පුංචි සූර්ය කුමාරයා මේ මුකුත් නොදැනම නාන්න කියලා විලට දැස්සා. එතකොටම දිය රකුසා ඇවිත් සූර්ය කුමාරයාව අල්ලගත්තා. එම්බා දරුවා කියාපන්. උඹ දේව ධර්මය දන්නවද? ඒ කියන්නේ ඉරයි හොඳයි නේද? උඹ මට බොරු කරන්න එපා. උඹ දේව ධර්මය දන්නේ නැහැ. මන් දන්නව උඹට කරන්න ඕනේ දැ. උඹට මගෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මං උඹව මෙතන හිර කරනවා. අනේ මාව හිර කරන්න එපා. මං වැරද්ද කළේ නැහැ. ඔබේ අයියලා මං එනකම් බලන් ඉන්නවා. උඹව බේර ගන්න කාටවත් මෙතන ඉන්න බෑ. මම වෙසමුණි දෙව් රජුන්ගේ වරම් අරගෙන හිටියන්නේ. අනේ මට යන්න දෙන්න. අයියේ! අයියේ! අනේ කවුරු හරි මට උදව් කරන්න. මාව බේර ගන්න. අනේ මට යන්න දෙන්න. සූර්ය කුමාරයාණනි, ඔයා කොහෙද? සූර්ය! සූර්ය කුමාරයා මෙතනට තමයි ආවේ. මේ අඩිපාරවල් එම්බා දරුවා නුඹ දේව ධර්මය දන්නවාද කියාපන්. මං කවදාවත් දේව ධර්මය ගැන අහලා නැහැ. මං මොකද්ද කියන්නේ? දේව ධර්මය කියන්නේ සතර දිශාවනේ. සතර දිශාව? වසමුනි රජතුමා මොකටද මට සතර දිශාව ගැන හොයන්න කියන්නේ? ඒක වෙන්න බෑ. මට බොරු කරන්න බෑ. දේව ධර්මය දන්නේ නැති උඹත් දැන් අයිති මටයි. එපා එපා, මාව අතාරින්න. අනේ මට යන්න දෙන්න. මහින්සාස මාව බේර ගන්න. උඹට මගෙන් බේරෙන්නක් නෑ. දේව ධර්මය දන්නේ නැතුව මට බොරු කරනවා. මාව අතාරින්න. මම හොඳ පාඩමක් උගන්වනවා. සූර්ය කුමාරේ චන්ද කුමාරේ ගොඩාක් පරක්කුයි. ආ මේ තියෙන්නේ අඩිපාර. පොකුණු දිශාවට විතරක් අඩිපාරවල් තියෙනවා. ආපහු අඩිපාරවල් නැහැ. කුමාරයාණනි, ඔබ බොම වෙසින් වගේ එන්න පෑන් බොන්න මේ විලට බැලලා සිත්සේ නා ගන්න. නුඹ මේ විලේ ඉන දියරගුස නේද? නුඹ නේද මගේ සහෝදරයන් බිල්ලට ගත්තේ? නුඹට හොඳට නුවණ තියෙනවා වගේ. මම තමයි මේ විලට අරක් ගත්තේ දියරගුස. දේව ධර්මය දන්නේ නැති ඕනම කෙනෙක්ව බිල්ලට ගන්න මට පුළුවන්. මං වරම් අරගෙන ඉන්නේ. ඔබට දේව ධර්මය දැනගන්න ඕන නම් මං කියා දෙන්නම්. හැබැයි මට මෙහෙම කෙල්ට විඳගෙන ධර්මය උගන්වන්න බෑ. මුලින්ම මම නාලා පිරිසිදු වෙලා ඉන්න ඕනි. කමක් නෑ. ඔබ කැමති දෙයක් කරන්න. ඒ කොහොම වුණත් මට දේව ධර්මය කියා දෙත්වා. එම්බා යක්ෂය, දේව ධර්මය කියන්නේ හිරියොත්තප්ප දෙකටයි. ලැජ්ජබයෙන් යුක්ත වීමට. ලැජ්ජාව කියන්නේ කයින්, වචනයෙන්, මනසින් වැරදි කරන්න පව් කරන්න තියෙන ලැජ්ජාවටයි. බය කියන්නේ කයින්, වචනයෙන්, මනසින් පව් කිරීමෙන් ලැබෙන දුක් විපාක වලටත්, සතර අපාය ඉපදීමටත් තිබෙන බයටයි. අනේ කුමරුනේ, මම මාතයි දේව ධර්මය දැනගත්තේ. දේව ධර්මය හොයන්න මං 12 අවුරුද්දක් මහන්සි වුණා. අද ඉඳලා මං දේව ධර්මයට අනුව ජීවත් වෙනවා. ඔබට ඇති පදන් වතුර බොන්න මේ විලෙන්. ඒ වගේම මම ඔබට ඔබේ සහෝදරයෙක්වත් දෙන්නම්. නමුත් එක සහෝදරයෙක්ව මට ඕනේ බිල්ලට ගන්න. හොඳයි, මට සූරි කුමාරයව දෙන්න. ඔබ දේව ධර්මය දන්නවා විතරද? ඇයි ඔබ ඒ දේව ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැත්තේ? ඔබ වැඩි මහල් සොයුරා බේර නොගෙන බාලයව බේරගන්නේ ඇයි? ඔබ වැඩි ටිකමට කරු කරන්නේ නැද්ද? එම්බා රකුස, මං දේව ධර්මය දන්නවා. ඒ වගේම රකින්නවා. අපි ආපහු ගිහින්
सूर्य कुमार है वरकुसे क्या है वकी हुआ? खाओ तो अपने विश्वास कराने, अपने मेरुवा की लही ताई। कुमार है नने, ओपन अम्मा नुनतिक माई, ओपे ऐतर में देवदार में दानवा, देवदार में अनु जीवत दिनवा, मामू बट्टा, ओपे गे सूर्यांते देना मा पसुते नम। राक्षस, ओपे इस्सर कले पाऊनीसा, रकुसे क्वेला उपान्ना, ऐनीसा, अधेइंदला पीन कर गान्ने। महिंसास कुमारिया, रकुसाव दमने कला, ए पोकुन लागम रकुसागे रक्वाल में द सपुटेन जीवत थुना, काले टिकटिक गत वेला गया, पिये राजतुमा मिय परलो गया, राजतुमा मिय गिये बाव, महिंसास कुमारिया देन गत्ता, इन पासे कुमार वरु, रकुसात देखकम बारनेस नुवरट गया, महिंसास कुमारिया रकुसाट सुवसी जीवत वेन तेना खादल दुन्ना රකුසාට කැම බීම ආදී හැම දෙයක්ම දුන්නා. පාපි දේවල් අතහැරලා පින් රැස් වෙන විදිහට ජීවත් වෙන්න කියලා දුන්නා. මහින්සාස කුමාරයා රජකමට පත් වුණා. චන්ද කුමාරයා යුව රජ බවට පත් වුණා. සූර්ය කුමාරයා සෙන්පති බවට පත් වුණා. එකල ලැජ්ජා බය ගැන වසර 12ක් සිව් ඔබ දැන් ඒ ගැන සැලකිලිමත් නොවන්නේ ඇයිදයි පවසමින් භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිම කළා. ජාතක කතාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළාම බහුබාණ්ඩික භික්ෂුව සෝවාන් වුණා. දිය රකුසා වෙලා හිටියේ මේ බහුබාණ්ඩික භික්ෂුවයි. සූර්ය කුමාරයා වුණේ ආනන්ද ස්වාමින් වහන්සේ. චන්ද කුමාරයා වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහින්සාස කුමාරයා වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. මේ ලෝකේ යමෙක් ලැජ්ජාවෙන් හා බයෙන් පවෙනුත් නොකල යුතු දෙයිනුත් වලකීද පින් කිරීමට බලවත් කැමැත්තෙන් සිටීද මේ තනත්තා දේව ධර්මයේ යුක්තයයි කියනු ලැබේ. පින්වත් දරුවනේ අද ඔබ ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ देवधर्म जातकी मे दरु मे रूपराम पेलिमे जातक कथाव नरबुवट पस्से अपि दैन सूदानं वन्ने ए जातक कथावे अर्थय आय वतावक मे दरुवंट सिहिपत् करन्न देवधर्म कियला बुदुरजानन् वहन्से हेंदुन्नुवे पव् करन्न तियेन लज्जाव सह ए एकेन लबिन नरक विपाकेट तियेन बय හිරියොත්තප් ලැජ්ජා බයිට තමයි දේව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පාඩම් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න. ඒ තමයි තමන්ගේ ජීවිතයේ අර්ථය පිණිස තමන්ගේ ජීවිතයේ යහපත පිණිස හේතු වෙන ගුණධර්මයක් තමයි මේ ලැජ්ජා බය කියලා කියන්නේ. एक फलवेणी एक मतकतीयागंडो ईलंग कारण मतकतीयागंडो बहुबांडिक नुवीम अब मतकैति मे बुधुरजान महंसे मे जात कथा देशनाकंड हेतु भिक्षुन महंसे नमक तमंट अवश्य देवलट वड वेडिपुर देवल तमंग मत एक्रेस्कर गनीम බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා බහුබාණ්ඩික වෙන්න එපා කියලා. තමන්ගේ අවස්ථාවයට වඩා වැඩිපුර දේවල් එක්වස් කර ගැනීමට තමයි බහුබාණ්ඩික කියලා කියන්නේ. එතකොට පුංචි දරුවෙකුටත් පුරුදු වෙන්න පුළුවන් වුණොත් තමන්ගේ නිවසේ වාසය කරන දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මේ හැම කෙනෙකුට මේ ගුණ ඇති කර ගන්න පුළුවන් වුණොත් මොකද්ද බහුබාණ්ඩික නොවීම කියන ගුණය එයාගේ ජීවිතේ බොහොම සරල චාම් ඇවතුම් පැවතුම් තියෙන කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි දන්නවා සමහර ගෙවල් වල තමන්ගේ අවස්ථාවේ ඉක්මවා ගියපු බඩු ගොඩක් තමාවට රැස් කරගෙන ඉන්නවා. සමහරට ඒක නිසාම තමන්ගේ ජීවිතේ අපිලිවලක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ තමාට තමාගේ තමාට මොනවද අයිති තම මොනවද ආරක්ෂා කරගන්න ඕන කියන දේවල් තේරුම් බේරුම් කරගන්න බැරි වෙන විදිහට බහුබාණ්ඩික වෙනවා. එතකොට අපිට මේ ජාතක කතාවෙන් ගන්න පුළුවන් නම් බහුබාණ්ඩිකකම කියන
දේ තමන්ගේ ජීවිතයට ආර්ථය පිණිස පවතින අනර්ථයක්. ඊට පස්සේ අපිට මේ කතාවේ වැදගත්ම දේ තමයි ලැජ්ජා බය දේව ධර්ම හිරියොක්තප්ප අපේ ජීවිතයට ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට තියෙන්න ඕනේ ගුණාංග පහක්. ගුණාංග පහක් තිබ්බොත් තමයි ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්. මොනවද ඒ ගුණාංග පහ? පළවෙනි එක තමයි ශ්‍රද්ධා සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අඳුනගෙන අරහන් සම්මා සම්බුද්ධාදී උන්වහන්සේ ගුණ තේරුම් අරගෙන මේ ලෝකයේ මේ ගුණවලට සමාන කරන්න පුළුවන් වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ කියලා උන්වහන්සේ ගැන හිතේ ඇති කරගන්නා පැහැදීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ධර්මයේ හැසිරෙන කෙනා ඊළඟට ඇති කරගන්න ඕනේ ගුණය තමයි පවට ඇති ලැජ්ජාව. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවේ දේව ධර්ම කියලා කිව්වේ එකක්. පවට ඇති ලැජ්ජාව නිවන් මාගේ හැසිරෙන කෙනෙක් තමන්ගේ ජීවිතය ඇති කරගන්න ඕනේ ගුණයක්. තුන්වෙනි ගුණය තමයි නිවන් මාගේ හැසිරෙන කෙනා නිවන් මාගේ ගමන් කරන කෙනා ඇති කරගන්නනේ පව් කරන්ඩ පවට තියෙන බය, විපාකයට තියෙන බය තමයි ඇති කරගන්න ඕනේ. හතරවෙනි ගුණය තමයි වීරිය. අකුසල් දුරු කරන්නත් කුසල් දහම් උපදවා ගන්නත්. තවත් විස්තරව කිව්ව නූපං අකුසල් දහම් හට නොගැනීමට වීරිය කරනවා. හටගත් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. නූපං කුසල් දහම් උපදවා ගන්න වීරිය කරනවා. උපං කුසල් දහම් භාවනාමය වශයෙන් තව තවත් වැඩි දියුණු කරගන්න වීරිය කරනවා. එතකොට කරුණු හතරයි. පස්වෙනි කරුණ තමයි දරුවනි ප්‍රඥා සම්පත්තිය ඇති කර ගැනීම. ජීවිතය ගැන තියෙන යථාර්ථය ගැන තියෙන අවබෝධයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට යම් කෙනෙක් පුංචි දරුවෙක් වේවා වැඩිහිටි කෙනෙක් වේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධා, හිරියොත්තප්ප, විරිය, පඤ්ඤා කියන කරුණු පහ තමන්ගේ ජීවිතයේ තියෙනවා නම් විතරයි. එහෙමනම් අපිට මේ දේව ධර්ම ජාතකයනුත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ලෝකයේ සුවසේ වාසය කරන්න කැමති කෙනෙක්, ලෝකයාගෙන් ගෞරව සම්මාන ලබන්න කැමති කෙනෙක්, තමන්ගේ ජීවිතේ සාර්ථක විදිහට ගත කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් ඔහු තුල තියෙන්න ඕනි මේ කියන දේව ධර්ම. මොනවද? පවට ඇති ලැජ්ජාව සහ විපාකයට ඇති බය. වර්තමාන කාලයේ යම් කෙනෙක් සාර්ථක ජීවිතයක් ගත කරනවද, නින්දා අපහාස විඳින් නැතුව ගරු බුහුමන් ලැබමින්, කීර්ති පැසසුම් ලැබමින් යම් ජීවත් වෙනවද, ඒ හැම කෙනා තුළම මේ දේව ධර්ම තියෙනවා. ඒ කෙනාගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා, මම කයින් මේ වැරදි වැඩේ කරොත් මට නින්දා අපහාස විඳින්ද වෙයි, මං වචනෙන් මේ වැරද්ද කළොත්, මං හිතින් මේ වැරද්ද කළොත් මට සමාජයේ ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියලා අකුසල් කරන්න එයාගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා. ඒ කෙනාගේ හිතේ තියෙනවා මම මේ සිත කය වචනේ මුල් කරගෙන නරක දේවල් කළොත් මට මේකේ ප්‍රතිවිපාකේ සමහරට තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදිලා විඳින්න වෙනවා. പ്രേත ලෝකේ, එහෙම නැත්නම් නිරේ ගිහිල්ලා විඳවන්න වෙනවා කියලා ඒ කෙනාට ඒ කරන අකුසලයට විපාකයට බියක් තියෙනවා. එහෙමනම් දරුවනේ අපිට මේ manuss ලෝක ජීවත් වෙද්දී අපිට පුළුවන් වුණොත් මේ දේව ධර්ම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ පවා මේ ගුණ ධර්ම දැනගෙන හිටියා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මහා කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට මේ දේව ධර්ම ඇති කරගන්න උන්වහන්සේ අවවාදං ශාසනා කළා. ඉතින් පුංචි දරුවෝ කල්පනා කරන්න ඕනේ පුංචි වයසේ ඉඳලා හිරියොත්තප්ප ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගුණධර්ම ඇති කරගෙන අනාගතයේ ලෝකයට වැඩදායි පුද්ගලයන් බවට පත්වෙන්න තමන්ගේ ජීවිතයේ අඩිතාලම පුංචි වයසේදීම තමා විසින් සාදා ගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ හැම දරුවෙකුටම අපි ආශිර්වාද කරනවා තමන්ගේ ජීවිතයට මේ දේව ධර්ම ඇති කරගෙන සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරමින්
ගෞතම බුදු සසුන තුළ උතුම් දහම් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ.